ශවාස කන්න සභාප තුමා රුපියල් ට්‍රිලියන තුනා බිලියන තුන්ගාහක් මේක තියෙනවා. දෙදස් විසයක විස්ස විසයක වර්ෂයආල් ආදායමහා ලාබේ අපි දන්නේ නෑ. කරි කනගාටුව කියන්න දෙද දහනමයෙන් පස්ස මේක වාර්ෂික වාර්තාව තාම ඉදිරිපත් කල නෑ. අම වශයෙන් වෙබ්සයිට්කඒවත් තිෙන්නේ දහ නමේ වාර්තාාවක වාහම ඉදිරිපත් කලන්න කිය අපි කියන අතර තුරේ අපිට. නිියස් පරෘර්තිය වලින් දෑයන විදිට නොයකත් ඔවුන්ගේ ප්‍රෙසිල්ලිස්වලින් දෑන දිට ලාබය දෙදදා ශිස්්ස විසික අවුද්ධන රුපියල් බිලියන දෙසිය පණහක් විතර වෙනවා. එදා ඉන්ඳලා යම් ප්‍රමාණය බදු ප්‍රමාණය එක වැදගත් අර්ථසාධකයේ අරමුදලේ ආයෝජන ආදායම මත ගහන. අදත් ගහනු. අදත් මේ ආණ්ඩුව සර ධාතරක විතර බද්දක්ඒක ගහන නමු කිසි දවස්සක ඊට අමතර අධිභාර බද්දක් පනවලනෑ. හරි උදාාහනයක් කෙටට සහරු කියැන හටනො දස්දහසේ රවිකරණණයක මුද ලැමතිවරයා ගෙනාපු සුපාගෙන් චක්ෂක කැහව කියෙන නෑ. ඔහුව ඒ වැඩේ කරේ නෑ ඔහු නිර්වචනය කරේ නෑ අර්ථසාධකරමුදල සමාගමක් කියලා. එතකොට සාමාන්‍යෙන් අධිබාර බද්දක් ගහන්නේ බද්ධ මත අධිභාරේ. නමුත් මේ බද්ධ කහලා තියනෙ ලාබේ මත අධිභාරය සියල විසිපා. න මේ රපල් බිියන දෙ පනහේ බිලියන දෙසය පණහේ ලාබෙ මතය මේ අධිාරයෙන් රපියල් බිලියන් හැට දෙක හමරක්වාදින.ඒකඇන රුපියල් බිලියන හැටදක හමමාර කෝටේ හැට දෙදාස් පන්සියක් අර එදා රෑගහපු බද්ධෙන් සාමාන්‍ය වැඩකන්න ජනතාවගේ අනාගතයට විශ්සාමකාලයට ඉතුරු කරපු මුදල්වලෙන් ආණ්ඩුව තමන්ගේ දේශපාලන ක්‍රියාවලයටට මුදල් අතින්න ගියක තමයි මේ අපි නවත් අඩ කියලා කියා. මේක අසාධාර. ETF එකටත් බිලියන තිහක බලා්‍යත් තියනවා ඇතකොට බිලියෙන් හතහමාරක් කඇදනවා. යම් විද්ගහය කවශසයි මොකද අවෞරුදු පනස් පහහිෙන් විශ්වාමයනකොට දැන් හැටපහද කියල මන් න්නන්නේ නෑ හැට මහ උුණම විශ්වාම ග IIPF එක ගන්න පුළුවන් කියල තාම මොග කියලා නෑ. අත්තට ලැබෙන මුල්ලු මුදලට කොටස් තුනත්තියෙන. එකත්තමයි තමන් විසින් දෙන සියයට අට හාම්පුතා විසින් දෙන සියන දොළහ ඉවාස මේ මුදල් ආයෝජනය කරහම ලැබෙන ආයෝජන හදාම. එක්ද නමශේ අසූ නමය වෙනකං ඒ සේවා යෝජකයාගේ දෙන දායකත්වය සහ ආයෝජන ආදාම මත තමන්ට විශ්ෂාමයනකොට ලැබෙන මුතලට බද්ධක් තිබුණ. ගරුත් ආර් ප්‍රේමද අස්ස ජනාධිපතිතුමා තමයි. ඒ ආයෝජන ආදායම මත්ත තිබිච බද්ධයින් කරේ එක්ද නමශ අසු නමේ ඊට පස්ස ඔබතුමල්ලගේ ගරු අද අගමැති මහින්ද රාජපක්ෂේදා ජනාතිපති දෙදස් එකකොළායි. සේවා යෝජකයාගේ දායකතත්ය මත තියන බද්ධක් අයි කර. එතකොට තමන් විෂ්ඨාමය යනකොට අතට ලැබුට මුදුලට කිසිම බද්ධක් අයවෙන්නේ නෑ. අ ආයෝජන ආදායමට දහන බද්ධ විතරයි තිබුණ. මොකද එවැනි බදු අසාහධාරණ නිසා වැඩ කරන්න ආදායම්. වැඩ කරන්නත් ඉදිරියට බැරි නිසා ආදායම් ලබාගන්න බැරි නිසා.ඒනිසා දෙදස් දහටේ ගිය රජයය මේ බදු සහනය ඊටF එකකට එහමත්තත්තන් සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදුරලක් දික්කර. එතකොට මේ රජයවල් විසින් බද. අයින් කරලා සහන දීර තියනවා ඇත්තවශයෙන් අ්‍යසාධක පනතය සහන් වෙලා තියෙනවා සභාභත්තුමනේ සීර දෙකහ මාරක පොලියක් රජය ගෙවන්් ඕන කියලා. මේ වැඩ කරන සේවකයන්ට. එදා පනස්සටේ බාණ්ඩාගාර බිල්පතකට ගෙවේ සියයට එක්යි. ඊට අවුරදු දහයක් වෙන ක ඊට කලින් උද්ධමනය තිබුණන සියට බින්දු දසුම පහයි. එතකො ම විශ්වාස කෙන්නවා හිළඟගරත්න ැයිතුමා සියර දෙකයිද සුන් පහයි කියරකිවේ මූර්ත පොලිය සීර දෙකයි දසම් පහයි කියන එක. හැබැයි අද වෙනකොට තත්වය ගොඩක් වෙනස් වෙලා. අපි උපකල්පනය කරමු මන්නනවතර විනාධී ත ප්‍රතිහයි. එක්ද දෙදා විසිියක වෙනකොට ලැබෙන්න තිබුන්න ආදායමයට අටත් සියයට නමයත් ආව කියමු. ඒකෙන් මේ ගහන අලුත් බද්ධ නිසා සියයට තුනක් අඩුනා කියමු. එතුොට අටෙන් තුනාක් කඩුුණහම සියයට පහයි. නමුත් අද දන්නවාපී රජේ දත්වලට අනුව උද්ධමනේ සීර් දාහතරයි. එෙමන අර්ථසාධක අරමුදට මේ රජය දැංවෙනකොට ගෙවන්නේයන්නේ රිනසිියයට නමයක් සිියර දෙකහමමාර කෙසේ විතා තෙනිසා. සමක ජනපල වේගේ හැටියට. අපි මේ අධිබාර බද්ගට සම්පූර්ණයම විරුද්ධයි. අපි සමග සියල්ු වැඩකරන ජනතාවසා අනි සියලු දේශපාලන පක්ස ඉන්නවා. අපි ජනාතිපතිවරයා අට කියේෙනවා කරුණා කල්ල මේ ගැස්ටක රිවස් කරගන්න එහම රිවස්කරගත්ති නැත්ත. අපි ඔබත් එක්ක සකනකටේවා දේශපාලන වශයෙන් මේ අධිභාරය ඉවත් කරන ගණන්නකන් කියලා මගේ වෙලා උදුන්න බෝොමක් ස්තුූති.